සිල්දනාටම තෙරුවන් සරණයි සිකමනස අධ්‍යාපනක අත්ලල සමඟ සම්බන්ධලා ඉන්න ඔබට අදමන් කතාකිරීමට බලාපොරොත්තු වන්නේ මනෝවිද්‍යාත්මක පුද්ගල අධ්‍යයන ක්‍රම සිිල්ප පිළිබඳව ඔබේ දැනුවත් කිරීම සඳහා ඔබට අධ්‍යාපන මනෝවිද්‍යාව හදාාරණ සියවි දෙනාටම පාසලාහා ප්‍රජාව පැතිකඩ වගේ වැඩ සටහන් ගෝඩ සම්බන්ධවීම තුළදි සහ ඔබට විවිධ රිසර්ච්ච එකක් නැතුව පර්යේෂණයක් කිරීමේදී මූලික වසයෙන්ම අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත ටිකක් තමයි ම ඔබට අද මෙම වීඩ එක හරහා කියාදීමට අපිේක්ෂ කරනි බලාපොරොත්තු වන්නේ මනෝ විද්‍යාත්මක පුද්ගල අධ්‍යයන ක්‍රම ශිල්ප යටතේ ගත්තහාම ඔබට පහසු සඳහා අපි කරුණු කීපයක් මේේදී සඳහන් කරනවාක් නිරීක්ෂණය ඟ සම්මුකසාක අච්හාා අන්තරාවලෝකනය ප්‍රත්‍යාවලෝකනය අන්වායම හරස්කඩ අ්‍යේන. කියන මේ ක්‍රම සිිල්පයම් මූලික වශයෙන්ම ඔබේ දැනුම සඳහා අපි මෙහිදී පැහැදිලි කරනවා. එතකොට අපට මේවා ශේස්තරයට වැදගත් වෙන්නේ ඇයි මූලික වශයම අපි ඒ පලවෙම අවබෝධ කරගන්නට ඕනෑ. විශේෂයෙන්ම මෙ අධ්‍යයන ක්‍රම සිිල්ප මූලික වශයෙන් මනොවවිද්‍යාවතුල අපට පැදගත් වෙන්නේ අපි ශේස්ත්‍රයට ගිහාම ඒ ශේත්‍රයයටට විධ නිර්නාාක කෝස්සය යම්යම් දේවල් පරයේෂණය කරන්න සිද්ධව වෙනවා. දැවදාහරණයක් ගත්තුත් පාසල් පැතිකට සඳහායන්න ඔබට එහිදී පාසල් පන්තිකාමර ළමුන්ගේ විවිධ චර්ර්යාාව ළමන්ගේ විවිධ අදහස් ක්‍රියාකලාප ඉලන්ට පන්තිකාමරය තුළ ළමයි හැසිරෙනාකාරය. ළමයිඒ කතා කරන ආකාරය, ළමයි ඉගෙනගන්න ආකාරය, ගුරුවරයා කරෙ අවධානය යොමු කරන ආකාරය අපි සිශෂ්‍යයන්ගෙරෙහි අවධානය යොමු කරන ආකාරය. සහ විධ වපසරයක් අපටමේතුළ එකතු වෙලා විධ තොරතුරු ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන අවස්ථාවන් වලදී නිවරදිව යමක් අර්ථකතනය කරගන නිවරදිව යමක් අවශ්‍ය කරන ආකාරයට දත්ව විශ්ලේෂණය කරන්න කොහොමද मिल ේ ොතුරට තු කරගන්න කොමද ලාටේ වපසාරිය සකස්රගන්නන්නේ කොහොමද කියනෙ එක පිළිබඳව දැනුමක් ලබා ගැනීමයි මේ තුළින් අපේ ක්සා කරන්නේ. ඉද මූලි වසෙන් ගත්හම නිරීක්ෂණය කියන්නේ පළවිම ගත්තොත්. නිරීක්ෂණයක් කියලා කියන්න අප යම පිළබඳව පර්යේෂණය කරනවා. යම් සිදුවීමක් ඒ සTMම සිදුවන ආකාරය දැකීම, පිළිබඳවවෙහෙමැත්තං අධ්‍යයනය කිීම තමයි මෙහේදී සිදු කෙරන්නේ. එ නික්ෂණය දී යම් कि පුද්ජලය අවස්ථාවක්, සිද්ධියක් ඊළඟට යම් සිදුවී මත් පිළිබඳව තාම ඩීෆලීමනට තන් ගැමුරෙන් සොයාත් ැලීම තමයි මේ දී සිදු වෙන්නේ. එතකොට මෙම නිරීක්ෂණය කියන එක ප්‍රධාන වසයෙන්ම අපි කොටස් දෙහකට වෙන් කර ලගන්නවා. එකත් තමයි රිජු නිරීක්ෂණය අනිත් එක තමයි වක්්‍ර නිරීක්ෂණය පල වද්‍යතකොට රජු නිරීක්ෂණය දෙවෙනක වක්්‍ර නිරීක්ෂණය. න මකක්ද රජු නිරීක්ණය කියලා කියන්නේ. රිජු නිරීක්ෂණය කියලා කියන්නේ රජු කියන වචනය දහසමකත් තැන් පස්සේ ඩිරෙක්් කියන වචනයද එෙමනැත්තං කෙලිින් කියන අර්ථය. එතකොට මේකින් අධේ අපේක්ෂා කරන්නේ පර්ර්ේෂනාගාරයකදී හෝ කාමරයකදී හෝ වෙනත් තැනකදී. නිරීක්ෂණට ලක්කොන තැනැත්තා දැනුවත්ව නිරීක්ෂණය කිරීම. එකටමන් තව සරලව පහදනවා නම්. අපි පන්තිකාමරයකට අපි යනවා. අපි ගිල්ලා අපි පන්තිකාම්රේ හාම්මුලෙස ළමයි කහිපදිනෙක් කරිතූරගෙන. ඒ ළමයිට අපි කියනවා ඔයා අපි පරීක්ෂ කරනවා. ඔයා කරන දේවල් පිළිමඳ අපි බලාගෙනන්නවා. එවිදිහට ඒ ළමයට දන්නල අදාළ පුද්ගලයාට ප්‍රකාශ කරලා කියලා අපි ල ීක්ෂ අපි කියනවා ොක් කියලද රජු නිරීක්ෂණය කියලා රජුන කළෙින්ම එයා දැනුවත්ත තමයි මේ කාරණාව සිදුගමක මනෝවිද්‍යාවේ අධ්‍යයන ක්‍රම සිල්පොලො තියන එක සිිල්පිය ක්‍රමයා දෙවනි ක්‍රමය තමයි වක්්‍ර නිරීක්ෂණය වක්්‍ර නිරීක්ෂණය කිය ලකියන්නේ ඒ පරීක්ෂාවට නිරීක්ෂණයට ලක්කොන තැනැත්තා නොදනුවත්ව එය දන්නනෑ යා පිළිබඳ අධ්‍යයනයක් කරනවා කියලා එ නොදනමත කරනල බනදනට අපි කිය න වක්්‍ර නිීක්ෂය කියලා ො මෙහිදම පරස පුළලන්මකද ලාි කෙනෙක් නිීක්ෂණය කරනකට ද අපි එලමයා න්න තැන ඒලාමයා ඉන්න තැන ඒළමයා ආශ්‍රරය කරන්න කවුද එළමයා කතාභා කරනාාකාරය ඒළමයා සිනාසනනාආකාරය, කනදේවල් බොනදේව සමස්තය පිළිබඳව. අපි හැම තැනමිගේ ළමයා පසු පස සිටිනවා. එළමයා සමහර විට අතපයි සෝදන්නට තැප්ප එකක් ළඟලා අවස්ථාවලදී පවා අපි ළමයාට නොදනුවත්ව නනාාකාරෙන් අප නවොර මේ පර්යේෂණයකදී තිබෙන තවත් එ නිරීක්ෂණ කම අතමයි මේ වක්ක්‍ර නිරීක්ෂණය කියලා කියන්න. එතකොට ළමයන් නොදනුවත් පුද්ගලයෙක් නොදුනුුවත්ව කෙනෙක් නොදනුුවත්ව කනු ලබන නිරීක්ෂණය අපි කියනවා වක්්‍ර නිරීක්ෂණය කියලා. මේ කේ ක්‍රමවේදී තිබෙන සුවිශේෂී ලක්ෂණයා. එතකොට මේ රිජු නිරීක්ෂණය සහ මේ වක්‍ර නිරීක්ෂණය තුළ. අපට ලැබෙනවා යම් වාසි සහ අවාසය කියන දේවල්. දැන් රිජු නිරීක්ෂණය කියන කත්වන රිජු නිීක්ෂණය කියන්නේ මොක්ද කියල ො මුලින් පැදවන රිජුරීක්ෂණය බන වාසි තමාමයි නිරීක්ෂණය ඔස්සේ ලැබෙන දත්ත වාර්තාකිරීමට පහසුව දත්ත කලලා ක කියන ඩටේල් සැමැත්තන්ගේ ොරතුර අපි ඒ පර්යේක්ෂණය කරලා හුගින් ගන්නවාන යම් යම් තොරතුරු ප්‍රමාණයක් අන්නවා පිළිබඳව වාර්තාකිරීමට අපට පහසුවෙනවා. ඉලා තත්වාසියක් තමයි මේ නිරීක්ෂයාගේ තම චර්්‍යාව පිළිබඳව උපරිම ඒ කාර්ය සඳහා ඒ සාධනෙන් යුතුව මැනවින් යුතුව චර්යාව හොඳින් කටයුතු කරන කාරයට හඳුනා ගැනීම හැඒ ක්‍රියාව හොඳින් කරන්නට පුළුවවා. චර්යා මැනවින් අධදේනය කරන්න පුළුවන්. ඒ එකක වාසියක් ඇතිට සඳහන් කරන්නට පුළුවන්. මේකේ අමාසි පැතිකටත් තැන් පස්සේ මක දෝන වායවා සි දෙකත්තියෙනවා. අමාසිකත්තැන් පස්සේ පරීශෂකයාට ස්වභාවික චර්යාව වසන්කරමින්. එකන අපි අපිෙන දැන් ලමෙක්වෝ ලමයි ක්ඩායම පිළිබඳ අපි යම් අධීක්ෂණය කරනවා නම් දොට අපිගෙන යආධීක්ෂණයක. එතකොට එයාතුල් අර ස්වභාවිකව එන දේල් අපට දගින් හමුුවන් එය සම ආරූඩ කර ගත්තු. චර්යාවන් වල, ඒට බහම ඩ ප්‍රස්ථාවතියනවා රුඩ කරගන්නවා දැම් මදහ බලාගනි වවා දැපි දකිනවන සමහර පුද්ලෝ ද හැ පේ අදාන බලනට යක රයාාව වෙනස් වන ඇ සිර වෙනස්සේනවන අදහන්ස වෙනස්සනේ දැන්මදහ බලාරවා සමහිට වවිද අධදකන්තිෙේ යසීමාවංගල එකක දේවල් එකේකාරෙන් පට දකින්නට හම වෙනවා. එක තමයි රරිජු නිරීක්ෂණේ දක්නුණල බෑට වාාසි අවාසසි. ඉළන්ගට තමයි වක්්‍ර නිරක්ෂණය ැ වක්්‍ර නිීක්ෂණය කියලාම ඔට පැදිලි කළේ නැවතත් ඔබට මේක සපත් කරනවා නං නොදනවත් න කර කන දැව ය නතැ ඔ න තැන් ඔබ කතාරන දේවල් පළිබද ඔබ නිරක්ෂණ කනවා කියනක දන්න නෑ දන්නේ නෑ. කොට ඒ දනුවත්ත කරු ලබද දර මේ තමයි සැෑ චර්යා නිීක්ෂනය කිරීම හැක ද මේක ම සැෑ චාය මේ හොද පුද්ගලයා ර ලබද නිව ද පට හඳු ග ට හැකියාව ැ නිවද හු ග හැකාව ලැබෙනවා ලන්තමයි නිවදදි තොරතුර ලබගනීමට හැක ද යා දන්න ම ය පිලීම අදනයක් න ට යාගේ හැසිර කල්ප ගොඩක් දෙව වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම මත අපට ඒ දැන නොවයිතකොට හොඳට තොරතුරයාගේ ලබාගන්නට පුළුව. සුබම ප ිඳවට හො අධදේනයක් කර ගන්න පුළුවවා සමහරයට දැන් අර. ඉජ නිරීක්ෂණයේදී එයා හොඳ චර්යාවන් පෙන්න්න නොකොට සමයිට වක්්‍ර නිරීක්ෂණයේදී මේ සම තුරිිතවයන්නට පුළුවන් මොකද එයා දන්නන්නේනෑ අපි මේක නිරීක්ෂණ කරනගේ කන්නලාෑම පිරිසහෝ ඒ අවස්ථාව සිද්ධිය පිළිබ බක් කෙ ක පපර්ේෂණ ලක්රනවා කියනක දන්න නිරීක්ෂණය කිදවක්රනකට දන්න නෑ. ට ඒනිසා සමහ්‍යය වැද චර්්‍යාව දක්කන්න ේතවට යගේ සබෑ ප්‍රතිරූපේ අපට මේකෙති මැවිින් තේරුන්ගන්නට පුළුවන්ගම තිබෙනවා. සැබෑ අතාාර්ය තරුන්න්න පුළුවන්ගම ලබෙනවා ොරයාගේ හොඳද අර කරු ලබන දේවල් කතා කරනවා. කාර දආසාභ්‍ය වචන අතති නො කියියන පුදගලයා සමයිට මෙති භාවිත කරන්න පුළුවවා. ඊල්ඟට වෙනත්න් ආකල්ප මේ වසගත්තැන් පස්සේ නරක පුරුදු සමහිට රිජුරීක්ෂණ නොපෙන්නවාට මතිදි සම පෙන්න්න පුළුවවා. අන්නේවාගේ අපට යමය සිද්හන්ත මති හඳුනාගන්න පුල නිවට තොරු ලාගනක් ැබෑ ප්‍රතිරූපය කියල න්නේ දැවනෑ පුද්ගලෙපුගේ සැබෑ ප්‍රතිරූපය සහ මගත් ප්‍රතිරූපය කියල දෙ එකගත් ැබෑ ප්‍රතිරූපය යයට පෙන්නුම් කරන්න වෙන්නේ කෙනෙක් නැත්තැනක නොපෙන නාකාරෙන්. යම් පි දෙද පිළිබඳ අත්්‍යනය කරනකොට නේද ඒ එකතකොටඒ දන්නේනය එට ආවාසි වසෙන් ගත්තැන් පස්සෙම අරමුණු චර්යාව නිරීක්ෂ නිතා වැඩි කාලයක් ගත කිරීම සිද වෙන. මේ ක අපට විශාල වැඩි වසෙන් කාල පරාසයක් මේ සඳහා ගත වෙනවා නිරීක්ෂකයාල සමහර විට කීපවතක් මේ සහහා යොම් වෙන්නට සිද්ධ වෙනවා. ඉලාන්ට බීද තැන්වල යමහට යන්න සිද්යනවා අප උදාානයක් ගම ප පසල්කට පාසකට ම කන්ඩ ම පි පිබ කට. අදා තොරතුර නිීම වෙලාට ගන්න බෑ තොට ඒ ලමයා පන්ති කාම්ර සමට උගණන අවස්ථාවංගලදී අපට ගේල්ලා වක්්‍රව සැඟ විිලා මේ අද්‍යනය කරන්නට එන. ලන තමයි සමහි්‍ය එතනින් ගන්න බෙට සමාජ සෙල්ලම් පිට්ටනීට කියපුහම ඒ ක්‍රීඩා කරන අවස්ථාවංගොලදී. එතුකොට විධ තැංවොලට අපට යන්න සිද්ධේෙනවා. සමහට ඒ ළමයා විධ එකක තැන්ගු දෙකේ කාරයෙන් තමයි මේ හැරෙන් අපට ඉස්මතු කරන්න. එතකොට අන්නේ නිසා අප ගැටල ක් ඇ යෙනවා වැඩ කාලයක් මේ. සඳහා මේ වක්්‍ර ීක්ෂණසින අවාසයක් ැටියයට සඳහන් කරන්නට පුළුවවා. එතකොට මං ඔබට දැ මේ කාලපරිච්චයේද මේ සීමාවෙනත සීපාත් කලේ නිරීක්ෂණය කියන්නේ මොකක් දෙක. අපි මේකට ඔප්සවේෂන් කියලා කියනවා. එතකොට මේ ඔප්සවේෂන් එක කරන්න කොහොමද අපි මේ සොයා ගැනෝ අපි මේ අධීක්ෂණය නිරීක්ෂණයයක් අපි කරන්න කොහොද. එතකොටඒ කොටත් දෙේගට අපි බෙද අක්්‍රර සහ රිජු කියලා. එතකොට ඒ දෙකේ වාසි අවාසි පැතිකටයම් පිළිබඳ ඔබට මුලින් සීපත් කරට න්න ඔන්න මේ අධ්‍යාන මනෝවිද්‍යාවේ ඒ අධ්‍යයනක. ම සිිල්පතර කමේදයක්. අනිත්තිික තමායි අපි ආත්මාව ලෝකනයනි අන්තරීක්ෂණය කර තවනම් ොලින් හඳුන්නනවා මේකින් කරන්නේ මේ තමාගේ සිත ක්‍රියාකරන ආකාරය දෙසට අවධානය යොමුකට ඒ පිළිබඳව වාර්තාකිරීම තාවම අන්තරා ලෝකනය කියලා කියන්න එහමනත් තම් තව සරලව ගත්තොත් එහම තමා විසින්ම සිත පිළිබඳව තමාගේ තත්වයක්. ඒ කරග පිබඳව අද්‍යනෙක ඒන් පිබඳද සොයා ැලීම එක තමයි මූලික වසෙන්ම සිදුකනු ලබන්නේ ආත්ම කියල කියන්නේ තමාන අත්තන ටම තමා පිබඳව සොයා බැලීම නය කියෙලා කියන්න තකට. තම බද බද්ධ දර්ශනෙ මේක සඳහගන තොර නවවිද්‍යාවත් මේ කබන පැහදිලි කරනවා තම පිළිබඳ සොයාබලන ආකාරය සම්බන්ධ. එතුොට මේකේ වාසිගත්ත ඇම් පසේ කෙනෙකුගේ මාර්න්සි ක්‍රියාව ස්වභාවය හඳුව එකන්නේ ඒ පුදගලග මනස ක්‍රියාකරන ආකාරය පිබඳව හඳුනාගැනීමට උපකාරි වෙනවා. ඊලාන ප්‍රත්තිවේක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහදිි කරග හැකින ොට පත්තිවේක්ෂණය කලන සයබන් දවට තම පිබඳ සොයාබල්ල පුදගලැම්පල් යාග සිීත ක්‍රියාකන්ලාආකාරයඒගේ පිබඳ සැෑස රූපය මේතුින්. සොයා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එලමඟ අවාසියගත්තැම් පස්සේ හරියටමක මේ මනොවිද්‍යාවේ පපට පැහැදිලි කරලා තියනාකාරයට දැම්. ගෙනකට අඳකාරය හොයාගන්නට හරියට විට මේ විදුලි පන්ඳමක්හිං ඒ අඳුර සොයාගන්නාවා. තකොට ඒක වෙන් නෑ අදකරය හොයාගන්න මොක අන්ු අඳුර කියාන්නමොකද කියක ොයාගන්නට විදුලි පන්දමක් ගැවට හරි න්න නෑ. ඒ නිසා ඒ අධකාය සොයා ගැනීමට විලුලි පන්දමක් සොයාගන්නාවාගේතු මේක ටිටක් අමහසු කාරණාවක් බගේම ටිකක් ගැඹුරු කාරණාවවා. එතකට මේ පිළිබඳව විවිධ මතවාදයම් විධ විග්‍රහයම් පවතිනවා. ඊළගට තමයි. හරස්කඩ අධ්‍යේනය. හනස්කඩ අත්දේනය කියලා කියන්නේ මේ අධ්‍ය විශේෂයෙන්ම සමූහයක් පිළිබඳව. කණ්ඩායමක් පිළිබඳව. ජනගහනයක් පිළිබඳව යමත් තෝරාගැනීමේදී. ඒ වයස්සීමාවං ඇරගලා. ඒකොල්ලන්ගේ චර්යාාවන් පිළිබඳව නිරීක්‍ෂණය කිරීම තමයි, මෙතුලිින්. සිදු කරනු ලබන්නේ හරස් කට අදයන කියලා කියන මේ එකකයි එතකොට අපි දැම් උදදාාරණයයක් වසන් ගත්තවොත්හම අපිකිසියම් පරේෂණයක් කරනවා. ඒ පර්යේේෂණය සිදුකිරීමට අපට අමාස්සිතකොටඉද ම්ඒක සමවයස් කණඩායන් ගන්නවා. ඊළඟට පන්දි මට්ටම අපි තෝරාගන්නවා. ඊළඟට විධ තනනි පු විදිට අඇග එකක්න පිබඳ ජනගානය හෝ යමහන් තෝර ඒය පිඳව විධ අධ්‍යනයන්ගට වයස්සීමාවංගලුව. අධ්‍යයන කිරීම තමයි ේතුලින් සිදු කරන්නේ. ට මේ වාසිී වසගත්ොත්तेේ සමාන වයස් ක් ගෙන මුළම ගේ ක්‍රිය කාරකම් රිීක්ෂ කරන්න පුළ. අපි ෙනවා ද ධහර එකම ස . කන්ඩාම අපි තෝරන්නයි ොට මේ අය ති මේ ඇතුන එක හ සමානව අදහස්තියන්නේ සම බෝදුරත දොට ඒ පිළිබම අධ්‍යය කරන්නට ලේසිී ට ඒ වයස් තල සමයස් කණ්ඩායන් ගත්තන්පද සමවයස් කණ්ඩා යම් වලට අසම වෙන සමාන වන්නති කණඩයන්ටයඇතුට මේ අධ්‍යයනකනට පරස්පර විරෝධිතාවයක්ඇන කැ ගැක්කුම් සේකරන ඒ චර්රයාාවන් එකනක වෙනස් වයස් අනුව අදහස්සනුව භාසාාවනුව විදාකාර වන්න පිදම් තවත් දුර සරුදහන අපිදැම් පෙර පාසල්. එඇළමයි කන්ඩායම පි ානවා දෙක තුන සේනවල දරුටිකරදාලාම සම අද අධ්‍යේනයක්කට තර මිත ගත්තන්පස මේකුල්ලන්ගේ අදහස් බොහදුරට වෙනස්ව සමාන වෙන්නේ නෑ. ඊළංගට ක්‍රියා කලාපයක් වෙනපු සමාල වෙන්නන එකනිකාගේ අදහස් දැනුම මුහුකුරාගහිල්ල තියේ නිසා මේ වගේ යම් යම් වෙනස්කව අපට දකින්නට හමු වෙනවා. ඉලන්න තමයි තමත් අධ්‍යයන කරමයයක් තමයි අන්වායම නිරීක්ෂණය සිරස් අධ්‍යයනය කියලා අපි මේකට කියනවා මේ එකම ළමයා හෝ කන්නා කාලයයක්ත් තිස්සේ කරු ලබ අධ්‍යනයක් ැටනේ සඳහන් කරන්න පුළුවන් දැන් උදාහනකතන් ගෙසල් සහ. ජි පියාජයේ කියන මේ දෙදෙන තමන්ගේ දරුවෝ පිළිබඳව පුංචි කාලින්දලා වයා සීමාව දක්වා ව්‍යවෝනත්වය පත්තනතෙක් මේ ගෙසල් සහ ජින් පියාජේ කියනන්න තමන්ගේ දරුවප පිළිබඳ පර්යේෂන කල තිනෙන එතනින් තමයි ොයාග යනෙ දරුවන් මන්ම දරුවන්ගේ චර්ර්යාව ක්‍රියා කලාපය හැසිරීෙන් කතාබහා සාරීරිකායක මේ බුද්ධි මේවා සමාන වර්ධනය වනාකාරය ඒ වර්ධන චක්‍රය ස්වරූපයන් අධ්‍යනය කලා නොයමි රීක්ෂණය තුලින් නිරීක්ෂණයක් මින් කරුණු දත්වයා ඉදිරිපත් කරලා තියෙනවා. එතවොට මේ මෙක තිපෙන වාසය තමයි මේ ියම්ම ොරතුරු බා ගැනීම හැියාව ලැබ නම්කද දැ තමන්ෙදරුව ගැන තමන් අත්්‍යය කරනකොට සමීපයන තමා සමීපයන සිටිනි එනිසා තමාට විශාල සත්‍යය තොරතුරුවකින් සැබෑ තත්වයක් අනුන්. වෙනත් ැනකට වෙනන පරිසරයක නිරීක්ෂණය කරට වට තමන්ගේ දර ගැමි කරනට සැබෑ අත්වේ දැන ඇතවට මද උදේවා තමත් එක් මුසු වෙන නිසා එ සසිියම්ේ තොරතුර ලබාගන්න පුළුවවා. අනිතක තමයි උද නිවරදි දත්තය අන්ඩටේ ්‍රාගන්න පුළල හො ොරතුර ලබාගැනීමට හැකියාව ලබෙනවා. පර්යේේෂණී කිරීමේදී තමන්ට අවශ්‍ය කරන ආකාරයට නිවරදිව ඒ තොරතුු ලබා ගැටීම කලා. මෙකතියන එකම අවස්ස්‍ය මරම. කාලසීම වැඩි එකන බොහෝ කාලයක් මේ සඳහා ගත වෙන අමුොකද වීද අදහස් වවිධ ක්‍රියා කලාපයක් ඇතින ඇති එනිසා දික්ටිකත් දිගු කාලසීමාවන් මේ සඳහා යනවා මේ අද්‍යේනේද. ඉන් තමයි හරස්කඩ නිරීක්ෂණය අපි මෙකරිගෙන තිරස් නිරීක්ෂණය කලා. එතර මේකින් කරන්නමකක්ද ළමයි කණ්ඩායමත් තරාගෙන එම කණ්ඩායන්ගොල සිටින ලමුන් සමවයිසයය ලක්කුණු ලබන හැකියාවන් නිරීක්ෂණය, හා පරියේෂණයට ලක්වීම. එතකොට මෙත නිදිින් එකක් කෙනාගේ චර්යාාවන් විද වෙෙන්ඩ පුළුවයි තොට ඒක් කකම්ෆයයා කරනවා එක සසඳනවා මේ චරියා ඒය සසඳමින් වීද නිගමනවලට එලබෙනවා. තොකට මේ ක්‍රමය. තිය තාම මේ වාශසය තමයි ඉක්මනිින්ම තොරතුර ලබාගැනීමට හැකියාව ලැබෙනවා. කාල සීමකත හැකික්මින් ඉල්ඟට වැඩි කාලයක් ගත වෙන්නඇතුව. ඒ කාලසීමාවන් තුළ ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉලට තමයි ඒ කණ්ඩායම ටීමක තොරතුර ඉක්මට රැස්කරගත හැකිවීම සක්ති අවකාශය ලැබෙනවා. ඉලන්න තමයි තවත් මේ අධ්‍යන මනෝවිද්‍යාව අපි කරගයනකොට ක්‍රමසිල් පතරගත්තැන් පස්සෙ තියෙනවා ස්වභාවික. යා ආත්මක චර්යයාාව නිරීක්ෂණය ස්භාවික නිසා. එකින් කියන්නේ මේ සතුන්ගේ චර් මිනිසුන්ගේ චර්යාව නිරීක්ෂණය කිරීම. සතුන්ගේ ස්වභාවික හැසිරීමම්ම නාකාරය නිරීක්ෂණය කිරීම. ඒවා මිනිසුන්ට කෙතේ දුරට සාමාන්‍ය කරණය කිරීම. මෙහිදී සිද වෙනවාද කියලා මෙන්න මේවා පිළිබඳව අධ්‍යේනය කිරීම. එතකට මේක බොහෝදුරට පුද්ගයාගේ සිතුවිලිත් එක් සම්බන්ධ වෙන දෙයක්ගේ නිරීක්ෂණය කිරීමේදී. මොකද පුද්ගලයාට පුද්ගල මනස තුළ තම සිතිවිලි ඇතුළු නොවෙනද නිරීක්ෂණය හැකිදේ පමණක් සටහන්කර ගැනීම මෙහිද ප්‍රධාන වැදගත්වෙනවා. එකයන්නේ සතුන්ගේ මිනිසුන්ගේ චර්යාවන් ස්වභාවයම් පිළිබඳව අධ්‍යේේ රීක්ෂණය කරන ආකාරය. තව නිරීක්ෂණ ක්‍රමය අතියනවා මේ සහභාගේ නිරීක්‍ෂණය කියලා. සහභාගි නිරීක්ෂණය කියලා කියන්න මෙ අදහස් කරන්නේ මේ නිරීක්ෂණයට භාජනය වන කන්්ඩායම. කෙනෙක තත්වසේ නියදයක් ගෙනන නිරීක්ෂකයා සඳහා සහභාගවී එතන්ට සබන්ධ වෙලා නීදයක් වසන් ගෙනල්ලා එඇතන්ට සම්බන්ධවීම සහභාග නිරීක්ෂණය කියෙලා කියන්නන්නේ. දට ඒකින් කරාන්න දි අප එතෙන්ට ස්තාන්ඩක් ගහිල්ල. අපි උදාහරණයක් අපට ජනගහනයක් ගැන යම් නිරීක්ෂණයක්ගේ ජනගහනය භාවිිත කරන අප අපි උදදාරනයයක් මෙහම ගම්ම යම සමාජයකට ගිහිල්ලා ඒ සමාජීතවම යම් හුරුපුරදු. එමනැත්තම් නිස් ජනවාර්ගයක් කියෙලා අපිකද උදාාහණයක් විධ ගෝත්‍රක සමාජයක ගෙල්ලා වෙනස් සමාජයත ගෙල්ලා ඒතන් ග ජනගාණයක් සිටිනුවවා ඒ ජනගානයට අවස්ථාවට ගිහිල්ලායි වෙරලා එතදගේ කියල්ල සමානව කටයතු සයාබරලා ඒ ක්‍රියාකිරීව. ඒගල්ල පිළිබඳව යම් අධ්‍යේනය කෙරලා. ඒක සබෑ ත්වයක් දනගැනීම සහභාගේ. ේස්ත්‍රේයටම ගෝස්, තොටොට සපයා ගැනීම සහභාගී නිරීක්ෂණය කියලා කියවා. හට තව ක්‍රමයත්තියනමේ ක්‍රමේ යටතේ අන්තරාව ලෝකනය කියලාද න්තරාව ලෝකනය කියලා කියන්න තමාම තමාම නිරීක්ෂණය ක ගැනීම මෙතවට ඒකදිින් දදාහරනයයක්ගත් ොත් දැ න තු ප ති ක ආදරය . නිර්මාණහැකියාව ඊළඟට තමා තුළ තියෙන දුරුල්ලතාවයා ප්‍රබල්ලතා මෙන්න මේම පිළිබඳව අධ්‍යයනය කර ගැනීම අධ්‍යයනය කිරකිමීම මෙන්න මේ තුළ තියවා මේක අර මමුලින් සඳහන් කලා වගේම අපි මුලින් පැහැදිරි කලා මේක ඒ ක්‍රියාවලි හා සම්බන්ධ වෙනවා. දවට මෙන්න මේ විදිර ගත්තාම මේ අස්ථා දෙකදි මේ කරුණු විග්‍රහ වෙලා තියනවා අත්‍රා ලෝගනය කියනෙක දොට මුල්ලට ඔබට මං අන්තරාලෝකය ඔන්න නිරීක්ෂණ ක්‍රම ඊළන්ට අන් අමද සි ද ද ර ද. කියන්න එමොකද්ද කියන මෙන්න මේ ක්‍රම රාසියක් ඔබට මම් මේ වීඩුව එකහර හා පෙන්නුම් කර දැක්වා. තකොට මේ සමස්තයම අපට අවශ්‍ය වෙන්නේ මනෝවිද්‍යා අධ්‍යයන ක්‍රමශිල්ප යටතේ සේස්ත්‍රීගොත් යමක් තැනකට ගලාාමක් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ මූලික වශයෙන් දැන ැනීම ඉතිං ඇවුන් කන්ඳුන් හෙමනැත්ම් මේ අධ්‍යේනය මේ ක්‍රමවේධයන්ටික ඔබ ඉගැගෙන ඔබේ දැනුම පුළල් කරග්ඩ කියන කරුණ සීපාත් කරමින් අපේ මේ සික මනස වැඩ සටහන සහ සම්බන්ධ වෙලා අපට තුරන ට අපි තිරුවන්ගේ ආසිරවාදය ප්‍රාර්ථනා කරමින්. නැවතත් මෙවැනි වීඩියෝ වැඩ සටහනකින් හමුුවෙන කියන බලාපොරොත්තුව ඇතුව. ට දැනුම කුසලතාවයා ආකල්පයා මැනවිින් දවවරු කරන හොඳ ක්‍රියා සූලි පුදගිලෙක් වන්නට ප්‍රාර්ථනා කරනවා සමඳනටම තිරවාන් සරණයි.